සුබ මධ්‍යනක් ඔබ දිවා ප්‍රවෘති සමගින් මම චරිත ධනංජය පමණු හේන්ද්‍ර මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථමයෙන් නවදහනිය පුවත් සිරස් තල වෙත ශ්‍රී ලංකා පිලිපීන රාජ්‍යනායක හමුව අත පස්වරුවේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අකණ්ඩවම සේනා මර්ධන මෙහෙයුම ඇරඹෙයි අනතුරු වලින් 7 දෙනෙකු ජීවිතක්ෂයට නිදන් හැරූ 12ක් පොලිස් කූඩුවේ බ්‍රිතාන්‍ය අගමැතිනියට විශ්වාස භංගයක් සියුදින රාජ්‍ය සංචාරයක් ආරම්භමින් පිලිපීනය වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. ජනාධිපතිතුමා හා පිලිපීන ජනාධිපතිතුමා අතර සාකච්ඡා අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර 58 වසරක රාජතාන්ත්‍රික සබඳතා පවතිනවා. එම කාලය තුළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට පිලිපීන රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා ලැබුණු පළමු අවස්ථාව මෙයයි. එම සංචාරයේ ආරම්භමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මැලිලා නුවර නිනෝයි අකිනෝ ගුවන්තොටුපලින් පිලිපීනයට ඊයේ රාත්‍රියේ ළඟා වුණා. එහිදී ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ පිලිපීන වෙළඳ හා ආයෝජන අමාත්‍යවරයා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසිනුයි. පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩියුටර්ට් මැතිතුමා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද පස්වරුවේ ආරම්භ වන්නේ මලකන්යන් පැලස්හිදී. දෙරට අතර ආරක්ෂක අධ්‍යාපන කෘෂිකර්ම සහ සංචාරක ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව ඉලනෙන්වීම පිළිබඳ ගිවිසුම් කීපයකටද රාජ්‍යනායක හමුවින් පසුව අත්සන් තැබෙනු ඇති. මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ හා ලොස් බැනෝසී පිහිටි සහල් පර්යේෂණ ආයතනයේ සංචාරයකටද ජනාධිපතිතුමා එක්වීමට නියමිතයි. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකහිකෝ නකාවෝ මහතා සමගද සාකච්ඡාවක් පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ශ්‍රී ලංකාවට අකණ්ඩවම ආධාර උපකාර කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිසක් හමුවේ එම අරමුදලේ නියෝජිතයින් මේ බව ප්‍රකාශ කළා. අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටින් ලාගාඩේ මහත්මිය අතර හමුවක් වොෂින්ටන් නුවරදී පැවැත්වුණා. 2018 ඔක්තෝබර් 26 වනදා සිදු වූ වෙනසත් සමග ශ්‍රී ලංකාවට වූ බලපෑම පිළිබඳ ශ්‍රී ලංකා නියෝජිතයන් එහිදී කරුණු දැක්වුවා. එහිදී මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඉදිරියටත් සහයෝගය ලබා දෙන අතර තම අරමුදලේ නියෝජිතයන් පිරිසක් ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට සූදානම්ව සිටින බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමග එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ඇතුළු තවත් කිහිප දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට එක්වුණා. සේනා දළු මර්ධන මෙහෙයුම අද සිට ක්‍රියාත්මකයි. එය ලබන 31 වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාවට නැංවීමටයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විධිවිධාන යොදා ඇතේ. සේනා දළඹු මර්ධන මෙහෙයුම ගොවීන්ගේද සහාය ලබා ගනිමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා. උතුරු මැද ඇතුළු දළඹු තර්ජනයට ලක්ව ඇති සියලු ප්‍රදේශ ආවරණය කරමින් මේ ක්‍රියාවට නැංවීමටයි සැලසුම් කර ඇත්තේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලින් බිඳුනු වැව, තුරුබිල, හොරුපතන ආදී ප්‍රදේශවල බඩේරුඟු වගාවට සේනා දළඹුවාගෙන් දැඩි තර්ජනයක් එල්ල වී තිබෙනවා. අක්කර 500ක පමණ වගාව මේ වන විටත් විනාශ වී ඇති බවයි ගොවීන් පවසන්නේ. වගා හානි වෙනුවෙන් යම් සහනයක් තමන්ට සලසා දෙන මෙන් ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා. මේ කන්න පමණක් නෙවෙයි, දැන් වර්ෂාව නැතුව මාස් කන්න කීපයක් අසාර්ථක කළා. මේ කන්නේ වර්ෂාව ලැබුණේ නිසා ශේෂ අවස්ථාවයක් වශයෙන් සලකලා අපි රටේ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, කෘෂිකර්මතුමාට, මේ පළාතේ ආණ්ඩුකාරතුමාට මේ ගොවිය වෙනුවෙන් කියන්නේ මේ කාරණාවට ඉතාමත් සංවේදී වෙලා ඉක්මන් සතියක් වාගේ ඇතුළත ඉක්මන් වැඩපිළිවෙලකට යාම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. බඩේනුම් කරලා දැන් ගන්න නැති අවස්ථාවක් යෙදිලා තියෙන්නේ. ඒ නිසා මා හිතනට මේක අපිට ලොකු හානියක් ගොයියන්ට. අපේ දැන් මේ ගොවිතැන තව මාසයකින් අසන නෙලනකොටත් මේක බලපානවා. අපිට මේ ගොයියට සහනයක් ලබා දෙනමින් අපි මේක කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර සේනා දළඹු මර්ධනයට රජය පියවරගෙන නැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා සිදුකරන චෝදනා අමාත්‍ය පී හැරිසන් මහතා ප්‍රතික්ෂේප කර සිටිනවා. සේනා දළඹුව පාලනය කරගන්න මේ ආණ්ඩුවට බෑ. මේ ආණ්ඩුව තවමත් ඒ සේනා දළඹුවට යට වෙලා ඉන්නේ. ඒ නිසා මේක මේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් හැටියටයි මම දකින්නේ. මේක ලංකාවට විතරක් ආවේණීය දෙයක් නෙමෙයි. ඇමරිකාව, ඉන්දියාව, පකිස්තානය, අප්‍රිකානු රටවල් මේ සියල්ලට මේ දළඹුවාගේ හානිය ඇති වෙලා තියෙනවා. හැබැයි අපි මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙල් ගණනාවක් ඇති කරලා තියෙනවා. මේ දළඹුවාගේ මර්ධනය සඳහා කෘෂිකාර්මික වශයෙන් කෘෂි රසායන ද්‍රව්‍ය පාවිච්චි කිරීමට අවශ්‍ය දැන් කටයුතු කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ස්වභාවික ක්‍රමවන්ගින් මේ දළඹුවාගේ ව්‍යාප්තිය වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ මර්ධනය වෙනුවෙන් රජයක් හැටියට අපි ගත යුතු උපරිම ක්‍රියාමාර්ග අරන් තියෙනවා. විවිධ වර්ගයේ මත්පෙති ලක්ෂයකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. වීරගුල පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කළේ. පස්යාල වීරසූරියකන්ද ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ලියාපදිංචි නොකළ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථානය තුළ තිබියදී මෙම මත්පෙති තොගය අත්අඩංගුවටගෙන තිබෙනවා. ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් සැකකරු මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. සැකකරු මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වීරගුල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා. දිවයිනේ ප්‍රදේශ කීපයකදී සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පාදුක්ක, මේගොඩ, වටරැක, කොස්හේන, දුම්රිය පොළ ඉදිරිපිටදී මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් මාස 3ක බිලි දෙකු මියගොස් මව සහ පියා තුවාල ලබා තිබෙනවා. මවගේ පාදයේ බෙදී ඇති අතර ඇය හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. මෝටර් රථයේ රියදුරා බීමත්ව සිටි බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවටගත් එම රියදුරා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පොලිසිය කටයුතු කළේ. පොළොන්නරුව අරලගන්විරදී සිදු වූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් එක් අයකු බරපතල තුවාල ලබා තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. කොස්පත්ත, කටුවන, රබුක්කන හා එරාවුර යන ප්‍රදේශවලදී සිදු වූ රියානතුරු හතරකින් තවත් පුත්කලින් 4 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිස් මූලස්ථානයේ සඳහන් කළේ. නිදන් හැරීමේ නිරතව සිටි සැකකරුවන් 12 දෙනෙකු නවගත්තේගම ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. නවගත්තේගම තම්මැන්නා වැටිය ප්‍රදේශයේ ඓතිහාසික ස්ථානයක කැණීම් සිදු කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. වැටලීම සිදු කළ අවස්ථාවේ තවත් සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් තිබෙනවා. අදාළ ස්ථානයේ අඩි 10ක පමණ ගැඹුරට කැණීම් සිදු කර තිබූ බව වැටලීම සිදු කළ පොලිස් නිලධාරීන් සඳහන් කළා. සැකකරුවන් පැමිණි වාහනය හා උපකරණ තොගයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ගිලා බැසීමකට ලක්ව තිබූ හංවැල්ල කැලණි ගඟ පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අත්හැරීමටයි පියවරගෙන ඇත්තේ. පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් ගාල්ල මාතර, මතුගම, කළුතර සිට අනුරාධපුර යාපනය සහ මහනුවර ආදී දුරගමන් සේවා බස් රථමින්ම අනෙකුත් වාහන සඳහා විකල්ප මාර්ග හඳුන්වා දී තිබෙනවා. කොස්ගම, පූගොඩ මාර්ගය, පුවක්පිටිය, කිරිඳිවැල මාර්ගය සහ තල්දුව නිට්ටඹ මාර්ගය භාවිත කරන ලෙසටයි හංවැල්ල පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. මහනුවර දක්වා ගමන් කරන රථ වාහනවලට අවිස්සාවෙල්ල, රුවන්වැල්ල මාර්ගය භාවිත කළ හැකි බවද පොලිසිය පවසනවා. ඌව සහ මධ්‍යම පළාත්වලටත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්වලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අදවසේදී දිනේ ඌව සහ මධ්‍යම පළාත්වලත්, ඒ වගේම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්වලත් විදින්නීට වැසිය ගිවුරුම් සහිත වැසි ඇතිවේවි. සබරගම පළාතෙත්, ඒ වගේම ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්වලත් තැනින් තැන සවස දෙකෙන් පවන පසු වැසිය ගිවුරුම් සහිත වැසි ඇතිවෙනවා. විශේෂයෙන්ම ඌව පළාතේ මඩකලපුව සහ රත්නපුර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මේ විට 75ක පමණ තරමකට වැසි ඇතිවෙයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. අද දින රාත්‍රියේ සිට ඉදිරි දින කීපයේදී දිවයිනහරා, විශේෂයෙන්ම දිවයිනේ නැගෙනහිර ඌව, බස්නාහිර සහ වයම් පළාත්වලත්, ඒ වගේම හම්බන්තොට සහ මන්නාරම
දිස්ත්‍රික්කවල පිරිනිදාමන පැරි කිලෝමීටර 40 පමණ දක්වාම තරමක් පොසලන් ඇතිවීම හැකියාවක් තියෙනවා. දිවිනේ බසනායක සහ දකුණු වෙරළට ඔබෙන්වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි, ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර 90-100 පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතිනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර 50-60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එබැවින් මෙම මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වීමේ හැකියාව පවතිනවා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අඩ්මිරාල් රවීන්ද්‍ර විජේකුමාරත් මහතාට එරෙහිව පවරා ඇති නඩුව අප්‍රේල් 3 වනදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළා. පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් කළායයි කියන සිද්ධියේ වරෙන්තුකරුවෙකු වූ ලොතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් නෙමෙත්තාට රැකවරණ ලබා දුන් බවටයි රවීන්ද්‍ර විජේකුමාරත් මහතාට චෝදනා එල්ල වී ඇත්තේ. ඔහුට එරෙහි පවරා ඇති නඩුව කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. නඩුව අප්‍රේල් 3 වනදා යළි කැඳවීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. 2007 වසරේදී කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කර තිබූ ලොතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නෙමෙත්තා පසුගිය අගෝස්තු 11 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචනා පෙත්සම කැඳවීම ලබන 6 වනදාට කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. මෙම අභියාචනා පෙත්සම්වල වග උත්තරකරුවන් ඔවුන් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති රීට් පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අපේක්ෂා කරන බව වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නා. එම රීට් පෙත්සම් ඉල්ලා අස්කරගත හොත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශ්වයේද ඔවුන්ගේ අභියාචනා ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්තු වන බව එම පාර්ශ්වයේ නීතිඥවරුන්ද අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. ඒ අනුව අභියාචනා පෙත්සම් පෙබරවාරි 6 වනදා කැඳවීමට දින නියම කෙරුණා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවල පළ වූ අදහස් දැන් මේ 20 වන සංශෝධනෙත් එක්ක බෞද්ධාගමට තියෙන ප්‍රමුඛත්වය මොන හේතු නිසාවක්වත් වෙනස් වෙන්නේ නැහැ, වෙනස් කරන්නෙත් නැහැ. අඩුම ගානේ එක වචනයක්වත් මේකෙන් වෙනස් කරන්නේ නැහැ කියලා. හැබැයි අද වෙනකොට පාර්ලිමේන්තුවට ආපු කඩදාසි තුල ශ්‍රී ලංකා ජනරජය කියන එක එතනින් ඉවත් කරලා තියෙනවා. අපිට අහන්නට ලැබෙනවා ව්‍යවස්ථාවෙන් කියනවයි කියලා බුදු සසුන ආරක්ෂා කරන්න, බුද්ධ ශාසනය වර්ධනය කරන්න. හැබැයි බුද්ධ ශාසනය අනතුරේ කියන කණ්ඩායම බලය තිබියදී ගස්යක දහම් අධ්‍යාපනය ලබන දූදරුවන් දැක දැක ඒවාට විසඳුම් ලබා දුන් ආකාරය මේ රටේ ජනතාවම දන්නවා. සුමන්දරන් මැතිතුමා TNA සංවිධානයේ නියෝජිතයාට ඕන විදිහට තමයි ලංකාවේ ඒකී රාජ්‍ය අහෝසි කිරීමේ කැබලි රාජ්‍ය ප්‍රතිපත්තියට ඒ ඔක්කොම කාලය ගත කරේ. මේ භයානක යෝජනාවල් ඉදිරිපත් කළා තියෙන්නේ TNA සංවිධානයේ මන්ත්‍රීගේ පිහිටෙන් ආණ්ඩුව ගෙන යන්න. නමුත් රට එහෙම විනාශ වෙන්න ඉඩ දෙන්න බෑ. මහින්ද මහත්තයා ඇතුළු ඒ පිරිස් අලුත් යකෙක් පෙන්වන්න හදනවා. මේ ව්‍යවස්ථා වෙනස එච්චරයි කතා කරන්නේ මේ දවස්වල. මේ රටේ ඒ තියෙන ඒකීභාවය, ස්වෛරීත්වය කිසිසේත්ම පළඳු වෙන විදිහට අපි වැඩ කරන්නේ නැහැ. දැනට ඉදිරිපත් කරලා තියෙන්නේ විශේෂඥින්ගේ කොමිටි වාර්තාවක් පමණයි. මේක විවෘත සමාජයක්, ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ජනතාවට කැමති විදිහට ආණ්ඩු වෙනස් කරනවා, නායකයෝ ඇති කරනවා, නැති කරනවා. ඒ ජනතාවට තමයි මේ බලය තියෙන්නේ. ව්‍යවස්ථාව හදීමේ ක්‍රියාවලිය අපි ආරම්භ කරලා තියෙනවා. නමුත් පාර්ලිමේන්තුවේ 3-2 අත්‍යවශ්‍යයි. පාර්ලිමේන්තුවේ 3-2 ගණන නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විපක්ෂයේ කණ්ඩායමේ සහයෝගය අවශ්‍යයි. ඒ කණ්ඩායමේ සහයෝගය දෙන්නේ නැත්නම් මේ ගැන කතා කරලා වැඩක් නැහැ. එක්සත් ජාතික පක්ෂයට කිසිම උමනාවක් නැහැ මේ රට දෙකට තුනට කඩනවාගේ ව්‍යවස්ථාවක් රටට ගේන්නේ. හිඟුල බෝධිමළු විහාරස්ථානයේ බුදුමැදුර ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීම අමාත්‍ය කබිර් හෂිම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ සමග තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංකයෙන්. හිඟුල බෝධිමළු විහාරස්ථානයේ බුදුමැදුර ප්‍රතිසංස්කරණය සඳහා ₹115,00,000 මුදලක් වැය කර තිබෙනවා. මාවනැල්ල ප්‍රදේශයේ මාර්ග කිහිපයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමද මීට සමගාමීව ආරම්භ කෙරුණා. ඒ සඳහා වෙන්කර ඇති මුදල ₹46,00,000,000.
ඌව බෙන්හඩ් වත්ත පානීය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කෙරුණා. ඒ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ මැතිවරණ කොට්ටාසේ ගම්මානවල ජනතාවට පානීය ජල පහසුකම් ලබා දීම ව්‍යාපෘති අරමුණයි. මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 22ක් ලන්දේගම, කෙසෙල් වත්ත, පහල කබිල්ලේ ගම ආදී ගම්මානවල පවුල් 200කට පමණ මෙමගින් සෙත සැලසෙනවා. පානීය ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කරනවා. ජලය අපිට අද ලබා දෙනවා. ඇත්තට මේ ගැන සතුටුයි. එම නිසා අදට පැවිදි මේ දුක්බර ජීවිතේ ඉවර වෙයි කියලා අපි හැමෝම හිතනවා. මේ දෙවිල ජනතාව සහ සිංහල ජනතාවගේ දුක් ගැටළු වලට සහුන්කම් දීලා ජල ප්‍රශ්නය නිසා මේ තිබුණු ගැටලුව මින් ඉදිරියට විසඳේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. සැමට සෙවන ජාතික නිවාස වැඩසටහන යටතේ කිරණොච්චිය කරච්චි ප්‍රදේශයේ නිවාස 26ක් ඉදිකිරීම ආරම්භ කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා රුපියල් මිලියන 13ක මුදලක් වෙන් කර තිබෙනවා. නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රුපියල් ලක්ෂ 50ක වියදමින් වවුනියාව සිදම්බරපුරම් ගම්මානයේ ඉදිකළ පානීය ජල ව්‍යාපෘතිය නිරීක්ෂණය සඳහා දිස්ත්‍රික් ලේකම් IM හනිෆා මහතා එක් වුණා. ප්‍රදේශයේ පවුල් 300කට පමණ මෙමකින් සෙත සැලසෙනවා. මෙහි ජලය බෙදාහැරීමේ කටයුතු මෙම මස සිට ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. අම්බලන්ගොඩ රන්දොබේ මුහුදු තීරයේදී තරුණියක අතුරුදන් වී තිබෙනවා. රන්දොබේ වෙරළේදී ඊයේ දහවල් පාවහන් යුගලක් දුරකථනයක් සහ බෑගයක් හමු වී තිබෙනවා. බෑගෙන් ලැබුණු තොරතුරු අනුව එහි හිමිකාරිය දොඩන් දුව කටුදම්පේ හේනිවත්තේ පදිංචි නිරාශා සිතුමිණි ගුණසිංහ නැමැති 18 හැවිරිදි තරුණියක බව හෙළි වුණා. ඇය මුහුදේදී අතුරුදන් වී ඇති බවට සැක කරමින් නාවික හමුදාව සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඇයගේ පවුලේ ඥාතීන් සඳහන් කළේ ඇය රැකියාව සඳහා නිවසෙන් පිටත්ව ගිය පසු අතුරුදන් වී සිටින බවයි. ඉසිටි ඇලට වැඩුණු වන අලියකු බේරා ගැනීමට වනජීවි නිලධාරීන්ට හැකි වුණා. වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේදී වනාලියා ඇලට ඇද වැටී තිබෙන්නේ. අධික වර්ෂාව මැද්දේ වනාලියා ගොඩට ගැනීමට වෙහෙරගල වනජීවි කාර්යාලයේ නිලධාරීන් මහත් පරිශ්‍රමයකින් කටයුතු කළා. පැය 7ක පමණ මෙහෙයුමකින් අනතුරුව අලියා බේරාගෙන සිංහපුර රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කෙරුණා. මෙම සතිය ඇතුළත වනාලින් දෙදෙනෙකු මෙසේ ඉසෙඩ්ඩී ඇලට ඇද වැටුණු බවයි වනජීවි නිලධාරීන් සඳහන් කරන්නේ. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා පිළිගත් අපේක්ෂක ලයිස්තුවට එරෙහිව ගොනු කරන විරෝධතා සැලකිල්ලට ගැනීම වෙනුවෙන් ත්‍රිපුද්ගල අභ්‍යාචනා කමිටුවක් පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණේ ලබන මස 7 වනදා පැවැත්වීමට නියමිතයි. එහි සභාපති තනතුර සඳහා අපේක්ෂකයන් 4 දෙනෙකු නාම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඉදිරිපත් වූ නාම යෝජනා අතරින් ප්‍රතික්ෂේප වූයේ එක් නාම යෝජනාවක් පමණයි. ඒ උපභාණ්ඩාකාරික තනතුර සඳහා ඉදිරිපත් කර තිබූ නාම යෝජනාවක් පිළිකත් අපේක්ෂක ලැයිස්තු සම්බන්ධයෙන් ගොනු කරනු ලබන විරෝධතා සැලකිල්ලට ගැනීමට අභ්‍යාචනා කමිටුවක් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා. එහි සභාපතිවරයා ලෙස නම් කර ඇත්තේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතායි. අභ්‍යාචනා අධිකරණ විනිසුරු දේවිකා තෙන්නකොන් හා හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ධර්මසේන කහදවල මහතා අනිකුත් සමාජිකයන් ලෙස නම් කර තිබෙනවා. මෙම අභ්‍යාචනා කමිටුවට විරෝධතා බහර ගැනීම ලබන 21 වෙනිදා දක්වා සිදු කිරීමට නියමිතයි. ITN දිවා ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. පසරු දෙකේ සිට ITN පෑන් පෑපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk